සුසන්තා චන්ද්‍රමාලිට මාරාන්තික පිළිකාවක් පහුගිය දිනක සමාජ ජාලා මාධ්‍යවල විවිධ වෙබ් අඩවිවල වගේම YouTube නාලිකාවල පවා මේ පුවත ලැබුගින්නක් වගේ පැතිරිලා ගියා සුසන්තාට ආදරය කරන ඇයට ලැබි ටෙලිනාටි රසිකයින් වගේම තිසිරි වණිකාට දැඩිව ඇලුම් කරන හසික රසිකාවියොත් නොසන්සුන්තාවයට පත් වුණා විශේෂයෙන්ම මේ ආදරණීය අම්මගේ ඇයගේ ආදරණීය දියණිය තිසුරුගේ සෙනෙහසින් පිරි බැඳීම ගැන දන්නා හැමෝම වගේම මෙහිදී හිතුවේ මේ කනගාටුදායක තත්ත්වය තුළ ඕනෝන් මුහුණ දී සිටින පසුබිම ඉතාමත් දුක්බර සංවේදී සංසිද්ධියක් වනු ඇතැයි කියයි අනේ තිසුරි කොහොම දරා ගන්න ඇතිද ඒ විදිහට කසුකුසුවක් බොහෝ තැන්වල මතුව තිබුණා ඒත් පැතිර ගිය ආරංචියේ තරමට කිසිවක් සංකීර්ණ නොමැති වග බොහෝ දිනෙකට ඒත්තු ගියේ සුසන්තා ස්කාෆ් එකකින් හිස ආවරණය කර තිසිරි සමග ඉතා සුන්දරව සිනාසෙන අලංකාර පෝස්ට් එකක් මූණ පොතේ සටහන් වීමෙන් පසුවයි ඇත්තෙන්ම මෙහි යථා තත්ත්වය කුමක්ද කියලා හැබෑටම දැනගන්නට පුවත්පතක් මගින් සුසන්තා චන්ද්‍රමාලි ඒ ආදරණීය රංගන ශිල්පිනියටම කතාබස් කර තිබුණා. ඉතින් සුසන්තා ඔබේ සැපසනීප කොහොමද? වරදක් නැහැ. පවුලේ අය සමග සතුටින් ගෙවනවා. රෝගී තත්ත්වය නිසා ඔබ ඉතාම අසාධ්‍යව සිටින බවයි වෙබ් අඩවිවල පළ වෙලා තිබුණේ. මෙහෙමයි අපිට ආදරය කරන ප්‍රේක්ෂකීන් අපේ තොරතුරු හොයන්න කැමති කියන්නේ අපි තවමත් ඔවුන්ට දැනෙනවා කියන එකයි. චාරුලතා විදිහට ඔවුන් අතරට පැමිණි සුසන්තා වසර 20 ගානකට පසුවත් ඔවුන් එලෙස ආදරය කරන එක මට දැඩි සතුටක්. මට සමීප බොහෝ හිතවතුනුත් එම පුවත එලෙස වඩා බාර දූරව සටහන් තැබීම ගැන සිතැවුලට පත්ව තිබුණා. නමුත් මම එහිදී දුටුවේ ඔවුන් මට තියෙන ඇල්ම නිසා ඒ විදිහට සිදු වූ නිසායි. අන්න ඒ නිසා මං ඒ පුවතින් කිසිසේත්ම සැලුනේ නැහැ. හැබැයි සිදුව තියෙන සිදුවීම ගැන ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමට ඕන නිසා තිසුරී මගේ මහත්තයා කුමරුයි එකතු වෙලා මූණු පොත හරහා පෝස්ට් එකක් දැම්මා. මාරාන්තිකයයි පළවුණු ගොසිප් එකකට ඔබ සුන්දර පිළිතුරක් දුන්නා නේද? ඔව් ප්‍රේක්ෂකයින්ට කතා කරන්නත් කිසිවෙකුට දොසක් නොකියන්නත් ඒ පෝස්ට් එක සොඳුරු උත්තරයක් දුන්නා. විශේෂයෙන් මේ පෝස්ට් එකට ආව කමෙන්ට් දැක්කම මට වාව ගන්න බැරි සතුටක් දැනුණා. රසිකයින් තවමත් මට මේ තරමට ආදරය කරනවද කියන පුදුමේ නිසාම මට හෝගාලා ඇඬුණා ඇත්තටම. රෝගී තත්ත්වය තුළ තිසුරි ඔබව රැක බලා ගන්න ආකාරයත් ඉතාම සංවේදී බවයි ආරංචි වෙන්නේ. අනේ ගැන කෙනෙක් එක්ක කියන කොටත් මට ඇඬෙනවා. ඒ තරමටම මගේ රත්තරන් දුව මාව රැක බලා ගන්නවා. විවාහ ජීවිතයකට මැදි වුණත් පුංචි එකියක් වගේ මගේ ඇඟේ දැවටුණු කෙල්ල අද මට අම්මා කෙනෙක් වෙලා. මගේ සැමියා කුමරුත් මගෙන් අහනවා අපේ පුංචි එකී මේ තරම් ධෛර්යවන්ත ගැහණියක් උනේ කොහොමද කියලා. මම පිළිකා රෝගයකින් පෙළෙන බව පහුගිය මාර්තු මාසේ දැනගත්ත දා ඉඳන් තිසුරි සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ ගෙදර අම්මා එයාද මමද කියලා මට අමතක වෙන තරමට මගේ දරුවා මගේ අසනීප තත්ත්වය එයාගේ කරට ගත්තා. මාව සනසනවා, මට අවවාද කරනවා, බෙහෙත් ටික වෙලාවට දෙනවා, මට තනි වෙන්න දෙන්නේ නැහැ. නිතරම මං ළඟ ගැවසෙනවා. හිතා ගන්නවත් බැහැ තිසුරි ඒ තරමට මහ ගැහණියක් උනේ කොහොමද කියලා. මානසිකව ඔබ ඇද වැටුනේ ඒ නිසා වෙන්න ඇති. තිසුරි වගේ දුවක් ඉන්න අම්මා කෙනෙක් මොන හේතුවක් නිසා මානසිකව ඇද වැටෙන්නද? මගේ මහත්තයා කුමරු ගැනත් මෙතනදී මතක් කරන්නම ඕන. ඇත්තටම මාව හොඳින් බලා ගන්නට තිසුරිට අවශ්‍ය සහයෝගය දුන්නේ එයයි. ඔබට පිළිකා තත්ත්වයක් තියෙන බව දැනගත්ත මොහොතේදීවත් තිසුරි තිගැස්සුනේ නැද්ද? නැහැ. සත්තකින්ම ඇයට එහෙම ශක්තියක් කොහොම ලැබුණද කියලා අදවත් මට හිතා ගන්න බැහැ. අනෙක තවත් කාරණයක් මෙතෙන්දි කියන්නටම ඕන. බෞද්ධ දර්ශනයට අනුව අපි කවුරුත් අපිට අයිති නැහැ. අපි අපේ නෙවෙයි. ඒ නිසා අපිට පැමිණෙන ලෙඩ රෝග දුක් කරදර නවත්තන්න අපිට ශක්තියක් අයිතියක් නැහැ. සිදුවේ යුත්තේ එන දෙයට උපේක්ෂාවෙන් මෝන දීමයි. එහෙමනම් සුසන්තා, අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුවය සතුට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මම පැවසූ තොරතුරු එලෙසම පළ කරන්න. සිදුවුනේ කුමක්ද කියලා කතා කරන්නට අවස්ථාව දුන්නට ස්තුතියි. ඒ වගේම මං ගැන සොයා බැලූ මට සුවය පතා මුහුණ පොතේ ආදරණීය සටහන් තැබූ මගේ දයාවන්ත රසිකාවියන්ටත් මා වෙනුවෙන් වෙහෙස වූ අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලයටත් දැඩිව ස්තුති කරනවා මම කියලයි ඇය සංවේදීව සඳහන් කළා තිබුණේ. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිනිය අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියට රසඳුන අපිත් නැවත වතාවක් උතුම් නිරෝගී සම්පන්නිය ඉක්මනින් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ
වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.